මම කතා කරන්නේ අපිට Facebook වගේම නැතුවම බැරි platform එකක්. ඒ කියන්නේ අත්‍තරම Facebook collection එකේ එහෙම නැත්නම් Facebook හා අනුගාමීව යන තවත් හොඳම platform එකක් තමයි අපිට business develop කරගන්න Instagram කියන්නේ. ඉතින් ලෝකේ තියෙන ගොඩක් awareness එක build කරපු company සහ ගොඩක් revenue reach කරන companies වල මොන වගේ strategies ද use කරලා තියෙන්නේ මෙන්න මේ Instagram followers ලා සහ Instagram වලින් තියෙන benefits use කරලා Instagram වලින් hashtags use කරලා ගත්ත benefits මොනවද කියන දේ සම්බන්ධව ප්‍රැක්ටිකල් එකම මම මේ වීඩියෝ ක්ලිප් එකේදී කතා කරන්න කියලා බලාපොරොත්තු අපි නිහිල බලමු ස්ක්‍රීන් එකට මොන වගේ දේවල්ද අපිට ඇත්තටම මේකෙදී කතා කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම යනවා Instagram account එකට. ඒ කියන්නේ ඔයාලට පුළුවන් mobile එකේ use කරන්න මේ accounts ඔක්කොම මම මේ ඔයාලට screen record එක අරන් එන්න ඕන නිසා desktop view එකෙන් අරගත්තේ. ඔයාලා දන්න සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ලෝකේ branded companies තියෙන Coca-Cola සහ Nike කියන්නේ ගොඩක් popular brand දෙකක්. ඉතින් මෙන්න මේ දෙගොල්ලෝ කොහොමද Instagram strategies use කරලා තියෙන්නේ එයාලගේ products develop කරන්න කියන දේ. ඒ කියන්නේ two segment categories. ඒ කියන්නේ ගොඩක් ලාට දෙවිදියකට market කරන products දෙකක්. ඒක නිසා ඔයාලට පැහැදිලි කරන්න ලේසි නිසා තමයි මම මේ product දෙක ගත්තේ. ඔයාලා research කරලා බලන්න මොන වගේ දේවල්ද එයාලා useful විදියට use කරලා තියෙන්නේ කියන දේ සම්බන්ධව වෙන වෙන products search කරලා. ඉතින් ඒත් එක්ක මම ඔයාලට මුලින්ම පෙන්නන්න දැන් Nike කියන්නේ sports brand එකක්. ඉතින් එයාලගේ තියෙනවා ස්පෝර්ට්ස් වෙයාස් තියෙනවා ස්පෝර්ට් කිට්ස් තියෙනවා ස්පෝර්ට්ස් ඒ කියන්නේ එක එක ආයිටම්ස් ඒ කියන්නේ කැටගරිස් ගත්තට පස්සේ වයිඩ් ඒරියා එකක් තියෙනවා Nike කියන බ්‍රෑන්ඩ් එකේ. සමහරවිට බෑග්ස් වෙන්න පුළුවන්, සමහරවිට ස්පෝර්ට්ස් වෙයාස් වෙන්න පුළුවන්, සමහරවිට ෂූස් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩාක් දේවල්. ඒ කියන්නේ එයාලා සෙග්මන්ට් කරලා තියෙනවා බීච් වෙයාස් වෙනම, ඒ කියන්නේ හයිකින් වලදී වෙනම, ඊට පස්සේ සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් කරද්දී වෙන මේ කැටගරි එක යූස් කරන්න. මේ වගේ කැටගරිස් තියෙනවා, කැටගරයිසේෂන්ස් තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා Nike බ්‍රෑන්ඩ් එකත් එක්ක. ඉතින් මේ දේවල් ඔක්කොම එක තැනකට කොලැබරේට් කරගෙන කොහොමද එයාලා ප්‍රොමෝට් කරලා තියෙන කියන ස්ට්‍රැටජිස් ඔයාලා බලන්න එයාලගේ පේජ් එකට ගිහිල්ලා හැම ප්‍රොඩක්ට් එකක් එක්කම එකින් එක අරගෙන. ඉතින් මෙතන තියෙන සාමාන්‍ය පෝස්ට් ගත්තට පස්සේ 806යි එයාලගේ ටෝටල් account එකෙම තියෙන. ඒ කියන්නේ post 806ක් කියන්නේ ඇත්තටම මේ අවුරුදු දෙක දවසට එක ගාණක් ගත්තොත් ඉතින් අවුරුදු තුනක කිට්ටු වගේ post දාලා තියෙනවා. නමුත් million 167 million follower base එකක් තියෙනවා Nike brand එකට. ඉතින් එතකොට එයාලා follow up කරන්නේ එයාලගේ account එක follow කරන්නේ 139යි. නමුත් worldwide ගත්තට පස්සේ ඇයි මෙයාලා මෙච්චර branded වෙන්න හේතුව සහ මේ වගේ follower base එකක් හැදෙන්න හේතුව කියන දේ ඔයාලා බලන්න. ගොඩක් වෙලාවට මේ Instagram කියන දේ බලන්නේ අපි හැමතිස්සෙම කතා කරන product development. එහෙම නැත්නම් product එකක් purchase කරන්න සහ අපේ product එක sell කරන්න සහ product එකේ awareness එක build කරන්න තමයි අපි ගොඩක් වෙලාවට use කරන්නේ. නමුත් බලන්න මේ ප්‍රධාන වශයෙන්ම මේ brand develop වෙලා තියෙන්නේ එයාලා try කරලා තියෙන්නේ ඒක brand එක තමයි develop කරන්නේ. ඒ කියන්නේ brand එකේ awareness එක තමයි එයාලා හදලා තියෙන්නේ. ඇයි මොකද්ද රීසන් එක? මෙතන මෙයාලා public relation පැත්ත, ඒ කියන්නේ CSR public relation කියන්නේ අපි මේ categorizations කරද්දී අපි හිතමු sports wear වෙන්න පුළුවන්, සමහරවිට t-shirt එකක් වෙන්න පුළුවන්, සමහරවිට සපත්තු දෙයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම යාලා realistic world එක, කියන්නේ in life in future life එකේදී move වෙන විදිය තමයි මෙයාලා advertise කරලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට එක කා වැදෙනවා. ඒ කියන්නේ මිනිස්සු එදිනදා පාවිච්චි කරන දේ එක්ක සමගාමී වෙලා තමයි තමන්ගේ brand එක develop කරන්න try කරලා තියෙනවා. ඔයාලා බලන්න මේ videos, ඒ කියන්නේ sports, දැන් මේ olympic තිබ්බා, ඒවත් ඒත් එක්කම යාලා කොහොමද බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් කරලා තියෙන්නේ සර්ෆින් කරන අයට, ඊට පස්සේ ගොඩක් වෙලාවට අවුට්ඩෝර් ස්පෝර්ට්ස්, එතකොට මේ බාස්කට්බෝල්, මෙන්න මේ වගේ ස්පෝර්ට්ස් කැටගරි ගත්තට පස්සේ කීපයක්ම යාලා එක තැනකට අරගෙන තියෙනවා. මෙයා හයිකයක් යන ගමන් ඉන්නේ, හයිකින් වලදී කොහොමද බ්‍රෑන්ඩ් එක වැය කරලා තියෙන්නේ, ඔලිම්පික් වලදී 1.8 මිලියන් තියෙනවා, මේ සූටබල් කීවර්ඩ්ස් කොහෙන්ද යූස් කරලා තියෙන්නේ, අපි බලමු මේ ඉමේජ් එකට ගියාට පස්සේ කොහොමද තියෙන කියලා බලන්න. යාලා යූස් කරලා තියෙන්නේ මේ පොඩි වීඩියෝ ක්ලිප් එක. හැබැයි මෙතන තියෙන ෆස්ට් කමෙන්ට් එකක් තියෙනවා. අපි සාමාන්‍ය කියන ෆස්ට් කමෙන්ට් එක, ඒ කියන්නේ අපේ ස්ටේටස් එක අප්ඩේට් කරද්දී අපි දාන ෆස්ට් කමෙන්ට් එකේදී, ඒ කියන්නේ මෙතෙන්දී අපි යූස් කරන්න ඕනේ ස්ට්‍රැටජිස් දෙකක් තුනක් තියෙනවා. මම ඒක ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. මේ මෙතන බලන්න හරියටම වර්ල්ඩ් චැම්පියන් ස්ප්‍රින්ටර් මෙතෙන්දී ආ මෙන්ෂන් කරලා තියෙනවා Instagram account එක. ඒත් එක්කම එයා යූස්ෆුල් විදියට ටැග්ස් යූස් කරලා තියෙනවා, මෙන්න මේ අයව තමයි ෆලෝ අප් කරන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ
වගේ ටොප් බ්‍රෑන්ඩ් එකකදී අපිට ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ බ්‍රෑන්ඩ් එක ෆලෝ අප් කරනවා මිසක් අපි මේ බ්‍රෑන්ඩ් එක ත්‍රූ වෙනත් දේවල් ෆලෝ අප් කරන්න යන්නේ නැහැ. මං කියන දේ වලට පැහැදිලිද? දැන් මේ Nike කියන්නේ ටොප් පොපියුලර් බ්‍රෑන්ඩ් එකක්. නමුත් එයාලා ෆලෝවර්ස් ලව ගොඩක් වෙලාවට ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ නැහැ. නමුත් Nike කියන බ්‍රෑන්ඩ් එක අපි ෆලෝ අප් කරනවා. මොකද අපි ගොඩක් වෙලාවට හොඳ ප්‍රොෆෙෂනල් ටී-ෂර්ට් එකක් හරි මොනවා හරි ට්‍රවුසර් එකක් හරි මොනවා හරි දෙයක් අපි ෂූස් දෙයක් හරි ගත්තනම් අපි Nike කියන ටැග් එක ගොඩක් වෙලාවට යූස් කරනවා. මෙන්න මේක තමයි මේ ෆලෝවර් බේස් එක සහ ෆලෝවින් කියන කැටගරිස් දෙක ටූ සෙග්මන්ට් කැටගරිස් දෙක වල ඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මෙන්න මෙතෙන්දි බලන්න දැන් සාමාන්‍යයෙන් මේ 13 දාලා තියෙන්නේ මේකේ views ප්‍රමාණය සහ මේකේ caption එකේ ඇත්තටම බොහොම සිම්පල් විදිහට යාලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලා බලන්න ඒත් එක්ක මම ඔයාලට පෙන්නන්නම් මේක මේ examples ඔයාලා useful විදිහට use කරන්න. ඒ කියන්නේ බලන්න බලලා research කරන්න. ඒත් එක්කම Coca-Cola බ්‍රෑන්ඩ් එකට ගියාට පස්සේ බලන්න Coca-Cola කියන්නේ ඒ top popular brand එකක්. එයාලගේ 246 following. ඒ කියන්නේ එයාලා follow up කරන්නේ accounts 246 post තියෙන්නේ 250කටත් වඩා අඩු ප්‍රමාණයක්. නමුත් 2.7 million follower base එක. ඉතින් brand segments ගත්තට පස්සේ මෙයාල තියෙන දැන් මේ Olympics වලට sponsor කරනවා. ඊට පස්සේ එක එක දේවල් වලට එයාලා slogans, motto එහෙම නැත්නම් positioning කරලා තිනවා. මේ හැම එකක්ම ගොඩක් වෙලාවට එකම එක related popular category එකක්. එහෙම නැත්නම් එකම එක segmentation එකක් විදිහට තමයි ගියලා තියෙන්නේ. මේ දේවල් follow up කරන්න. මොකද අපි හැම දෙයක්ම කරගෙන එකපාරටම නිකන් අර බදාගෙන ඉවරලා එකම එකම category එක එක විදිහ categories දැම්ම කියලා awareness එක build වෙන්නේ නැහැ. Instagram කියන එක එක platforms එක කියන්නේ Facebook කියන platform එක වෙන්න පුළුවන්, Instagram කියන platform එක වෙන්න පුළුවන්, LinkedIn කියන platform එක වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම එකිනෙකට වෙනස් platforms. මේවයි තියෙන strategies වෙනස්. ඒ කියන්නේ මම ඔයාලට කලින් කිව්වා අර hashtags basics වල algorithm එකක් ගැන මේ platforms වැඩ කරන. එහෙම නැත්නම් මිනිස්සුන්ට reach වෙන විදිහේ එක එක විවිධ ක්‍රමවේද තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වලට align වෙලා තමයි අපි advertising කරන්න ඕනේ. මේ දේවල් බලන්න දැන් මේ Coca-Cola කියන එක ගත්තට පස්සේ ගොඩක් වෙලට fancy look එකක් තියෙන artworks තමයි යාලා use කරන්නේ. හැමතිස්සෙම වගේ fancy look එකක් තියෙන artworks. ඉතින් අර Nike කියන brand එක ගත්තාම යාලා public relations ඒ කියන්නේ මිනිස්සුන්ට align වෙලා තමයි යාලා advertise කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මෙන්න මේ Instagram වල තියෙන useful tags මොනවද, useful methods මොනවද කියලා. සාමාන්‍යයෙන් why use Instagram hashtags මම ඔයාලට ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙනවා. මේ දේ ගැන මම නැවත වාරයක් කියන්න යන්නේ නැහැ. Instagram වගේම ගොඩක් වෙලාවට අපි හැම හෑෂ්ටැග් එකක්ම හෑෂ්ටැග්ස් දෙකක් හෝ තුනක් පබ්ලික් කමෙන්ට් එකේ යන ප්‍රධාන ටෙක්ස්ට් එකේ දෙකක් තුනක් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ Instagram වල හෑෂ්ටැග් 30ක් දක්වා අපිට යූස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එකට රිලේටඩ් විදියට සහ පොපියුලර් කැටගරිස් වලට රිලේටඩ් විදියට. ඉතින් මෙතනදිත් මම මේ Nike කියන එක ගත්තේ Nike Los Angeles කියන ප්‍රොඩක්ට් එක. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එක. එයාලා ඩිමාන්ඩ් කරන්නේ යූසේජ් එක අනුව පබ්ලික් රිලේෂන් එක හදන්නේ මිනිස්සුන්ට ඔයා වෙන්නේ මිනිස්සුන්ගේ රීච් එකත් එක්ක මිනිස්සු ගැදෑ වෙන විදියට තමයි එයාලා ඩෙවලොප් කරලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා සාමාන්‍යයෙන් බලන්න 5178ක් ලයික්ස් තියෙනවා. මොනවාක්වත් කැප්ෂන් එකේ නැහැ. එකම එක හෑෂ්ටැග් එකක් විතරයි එයාලගේ කැප්ෂන් එකේ තියෙන්නේ. මේ ස්ට්‍රැටජිස් යූස් කරන්න. ඉතින් ඒත් එක්කම තියෙනවා මම ඔයාලට පෙන්නන්න සාමාන්‍යයෙන් 2021 ටොප් ඉන්ස්ටාග්‍රෑම් හෑෂ්ටැග්ස් මොනවද කියලා බලන්න. ඉතින් මේ දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා යූස් කරන්න කොච්චර රීච් එකක් තියෙනවද, බිලියන් මිලියන් රීච් එකක් තියෙන හෑෂ්ටැග්ස් ලිස්ට් එකක් තියෙන්නේ. හෑෂ්ටැග්ස් 50ක් 60ක් වගේ තියෙනවා. මෙතන 50ක් තියෙනවා. මම මේ ලිස්ට් එක ඔයාලට දානවා. මේවා එක්සැමින් කරන්න ඔයාලගේ පෝස්ට් එකත් එක්ක reliable විදියට reach වෙන විදියට. මොකද මේ දේවල් ඇත්තටම introduction එකක් තමයි මේ මම මේ ඔයාලට කියන්නේ. ඉතින් මේ දේවල් හරියට use කරෝදින් ඔයාලගේ product strategies හරියටම develop කරගැනීමේ හැකියාව 100%ක්ම තියෙනවා. මේව experience කරලා බලන්න. මොකද මේ දේවල් අපි use කරන්නේ නැති තාක්කල් අපිට මේ දේවල් වල experience එකෙන්නේ නැහැ. නමුත් මේ දේවල් use කරන කෙනාට ගොඩක් ලොකු benefit එකක් තියෙනවා. ඉතින් මම next step එක විදියට brand awareness එක build කරගන්න විදිය මම කලින් කිව්වා වගේම Coca-Cola Nike වගේම කොහොමද අපි hashtags use කරන්නේ කියලා මොනවද benefits කියනදේ මම ඉක්මනට ඔයාලට සරලව කෙටියෙන් කියලා දෙන්න. increase exposure and discovery. ඒ කියන්නේ ඇත්තටම අපේ discovery එක. එහෙම නැත්නම් අපි exposure එක අපේ product එකට brand එකට related වෙච්ච exposure එක develop කරගන්න categorizations වලින්. ඒ කියන්නේ අපේ product එකක් ගත්තට පස්සේ මංචි කෙනෙක් ගත්තට පස්සේ මංචිගේ product range එකක් තියෙනවා. මෙන්න මේ range එකම අපිට advertise කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ Instagram වල categories එහෙම නැත්නම් categorizations සරහා මෙන්න මේ වගේ differentiate categorizations වලට අපිට මෙන්න මේ hashtags define කරගැනීමේ හැකියාව තියෙනවා. encourage audience interaction. ඒ කියන්නේ අපිට පුළුවන් එක එක වර්ගෙන් අපේ තමු short hits වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි coffee shop එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ හැම දෙයකටම encourage කරන්න පුළුවන් audience එක 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 විවිධ විදියට interact කරගෙන. ඒ කියන්නේ අපේ product එකට සහ business related විදියට. ඒ කියන්නේ අපි clothing line එකක් කරනවා නම් මෙන්න මේක female wear, එහෙම නැත්නම් ladies wear, එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි තමු එක එක unique categorizations තියෙනවා. frock එකක් වෙන්න පුළුවන්, top එකක් වෙන්න පුළුවන්,
කන්ටැක්ට් වෙන්න පුළුවන් මෙන්න මේ හැම දෙයක්ම හරියටම ඔඩියන්ස් එකට නැරෝ ඩවුන් කරගෙන ඉන්ටරැක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඉන්ස්ටාග්‍රෑම් හරහා කම්පියුටර් ඇනලිසිස් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මම ඔයාලට දෙවෙනි වීඩියෝ එකේදී කිව්වා කොහොමද කම්පියුටර් ඇනලිසිස් එකක් කරන්නේ මොන වගේ සෝෂල් මීඩියා ලිස්නින් ටූල් එකද යූස් කරන්න ඕනේ මේ දේවල් අනිවාර්යයෙන්ම බලන්න මොකද ඩෙෆිනිටිව් මේවා ඔයාලට වැදගත් වෙනවා ඒ වගේම තමයි කන්ටෙන්ට් රිසර්ච් එක ඒ කියන්නේ අපි දාන අපි ඩෙවලොප් කරන කන්ටෙන්ට්ස් වල රිසර්ච් එකක් කරන්න මොන වගේ හෑෂ්ටැග් ගැයිද top trending විදියට එයාලා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා විදියට යූස් කරලා තියෙන මොන වගේ දේවල්ද මොන වගේ කම්පිටිෂන් එකක්ද තියෙන්නේ කියන්නේ බලන්න මෙතන කොස්මටික් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඔල කොස්මටික් ඩෙවලොප් කරනවා නම් කොස්මටික් සේල් එකක් කරනවා නම් ඒ කැටගරිස් වලට මොන වගේ යූසේජ් එකක්ද මොන වගේ හෑෂ්ටැග්ද යූස් කරලා තියෙන්නේ කියලා ඩෙෆිනිටිව් ඔයාලා බලන්න මොකද මේ දේවල් තමයි ඔයාලගේ කම්පියුටර් ඇනලිසිස් එකේ වැදගත්ම දේවල්. ඒ කියන්නේ links and digital and IRL campaigns. ඒ කියන්නේ මම මෙතෙන්දී පැහැදිලි කරන්නේ IRL කියන දේ මොකද ඔයාලා දන්නවා digital campaigns කියන්නේ දැන්ට මොනවද කියලා. IRL කියන්නේ in real life campaigns. ඒ කියන්නේ මම අර Coca-Cola Nike කියන එක ගත්තට පස්සේ අපි real life එකේ සිද්ධ වෙන දේවල් වලට align කරගෙන අපිට public relation එක develop කරගන්න පුළුවන් නම් මේ brand categories develop කරගන්න. අපේ brand එක awareness එක develop කරගැනීමේ හැකියාව 100%ක්ම තියෙනවා. මොකද මිනිස්සු හැමතිස්සෙම කැමති මිනිස්සුන්ගේ එදිනදා ජීවිතයත් එක්ක related වෙච්ච brand එක ගමනක් යන්න එහෙම නැත්නම් ප්‍රොඩක්ට්ස් එක ගමනක් යන්න. ඉතින් මෙතෙන්දී මම කතා කරන්නේ මොනවද optimal number එකක් ඇත්තටම hashtags use කරද්දී මම අර කලින් කිව්ව වගේම caption එකේ hashtags 3කට වැඩිය දාන්න යන්න එපා. ඔයාලගේ description එකත් එක්ක small description එකත් එක්ක hashtags දෙකක් හෝ තුනක් හොඳට ප්‍රමාණවත්. ඊට පස්සේ hashtags ඔයාලට 30ක් දක්වා use කරන්න පුළුවන්. Instagram වලදී අනිවාර්යයෙන්ම use කරන්නේ මේ දේවල් related විදිහට popular tags මොනවද, competitor tags මොනවද කියලා බලලා ඉවරලා use hashtags in the first comment කියන එකේදී අනිවාර්යයෙන්ම ඔයාලා comment එකේදී එක ටැග් එකක් යූස් කරන්න මේ තියෙන්නේ මෙන්න මෙතන මේ දාලා තියෙන එක්සැම්පල් එකක් ඔයාලට මම කලින් පෙන්නෝ වගේම ගන්න. ඉතින් මෙන්න මේ වගේ එක ටැග් එකක් හෝ දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන්ම ඔයාලගේ caption එකේ යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට hashtags 30ක් දක්වා යූස් කරන්න පුළුවන්. Find the best hashtags for you කියන එකේදී මම ඔයාලට කලින් කිව්වා hashtags මොනවද හොඳ වැදගත් දේවල් computer hashtags මොනවද කියලා අනිවාර්යයෙන්ම define කරගන්න. ඔයාලා කරන shop එක අනුව ඒ කියන්නේ ඔයාලගේ product එක business එකට අනුව අනිවාර්යයෙන්ම මේ tags ටික use කරන්න. ඒ වගේම තමයි මෙතනදී තියෙන follower hashtags කියලා එක like for follow එහෙම නැත්නම් #follow #instaday මෙන්න මේ වගේ #instadaily මෙන්න මේ වගේ following hashtags අපි අනිවාර්යයෙන්ම අලුතෙන් account එකක් use කරනවා නම් hashtag use කරන්න ඕන follower base එක වැඩි කරගන්න. මෙන්න මේ වගේ tricks අනිවාර්යයෙන්ම ඔයාලා use කරන්න. මෙතන තියෙන encourage the use of brand hashtags. ඒ කියන්නේ branding hashtag එකක් use කරන එක Nike Coca-Cola වගේ branding hashtag branded hashtag එකක් use කරන එකේ වැදගත්කම මොකක්ද කියලා ඔයා description එකේ useful විදියට describe කරන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඒක usage එක වැඩි වෙන විදියට tags ටික use කරන තරමට ඔයාලගේ brand එකේ awareness එක build කරගැනීමේ හැකියාව තියෙනවා. Keep hashtag list for easy access. ඒ කියන්නේ ගොඩක් බහුතරයකට ඊසි ඇක්සස් කරන්න පුළුවන් විදියට හෑෂ්ටැග්ස් යූස් කරන්න ඔයාලා කොෆි ෂොප් එකක් කරන්න පුළුවන් ක්ලෝදින් ලයින් එකක් කරන්න පුළුවන් මොනවා හරි ෆොටෝග්‍රැෆි එකක් වෙන්න පුළුවන් බ්ලොගින් වෙන්න පුළුවන් ඩ්‍රොප් ෂිපින් කරන කෙනෙක් වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් රේන්ජ් එකට මැච් වෙන විදියට Instagram හෑෂ්ටැග්ස් යූස් කරන්න හරියටම ඇක්සස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට popularity එක එහෙම නැත්නම් reminder කියන්නේ remember විදියට ඊසි ඇක්සස් කරන්න පුළුවන් hashtags use කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා මේ Instagram use කරද්දි. ඊට පස්සේ මෙතෙන්දී තියෙන තවත් ඔයාලට options ඒ කියන්නේ ඔයාලා ඒ කියන්නේ ඔයාලා Instagram story එකක් දාද්දි කොහොමද මෙන්න මේ story එකෙත් ඔයාලගේ brand name එක hashtag එකක් විදියට use කරන්න ඔයාලා දැන්ට use කරන්න නැත්නම් මේ දේවල් අනිවාර්යයෙන්ම gif එකක් විදියට use කරන්න. ඊට පස්සේ hashtag spammy hashtags එහෙම use කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට scam වෙන දේවල් ඔයාලට බහුතරයක් සිද්ධ වෙන්න පුළුවන් product එකට. ඒ කියන්නේ මොකද ඔයාලා advertise කරද්දි මේ දේවල් පාවිච්චි කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඔයාලා වැදගත් වෙනවා සාමාන්‍ය ප්‍රොඩක්ට් එකේ ඩිවලොප්මන්ට් එක සහ ඩියුරබිලිටි එක. ඉතින් ඒත් එක්කම ඔයාලා තියෙනවා ෆලෝ බටන් එකත් එක්ක යූස් කරනකොට like for follow මෙන්න මේ වගේ #follow කියන Instagram hashtags ටික යූස් කරන්න පුළුවන්. මෙතන ඔයාලට පෙන්වලා තියෙන මේ දේවල් ඒවට examples. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා යූස් කරන්න ඔයාලගේ Instagram account එකත් එක්ක daily යූස් කරන්න එක post එකක් හරි දාන්න. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට story photos update කරන්න පුළුවන්. ඒ වගේම දවස් දෙකකට සැරයක් ඔයාලා product categories දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැදගත් අය විතරක් follow කරන්න හැමෝම follow up කරන්න යන්න එපා. ඒ වගේම තමයි හොඳ related products ඔයාලා follow up කරලා එයාලගේ brand guidelines එක brand එක එයාලා strategies මොනවද use කරලා තියෙන කියලා follow up කරගෙන Instagram account එක develop කරගන්න. හැමතිස්සෙම URL use කරන්න. ඒ වගේම තමයි hashtags ප්‍රධාන වශයෙන් තුනක් යූස් කරන caption එකේ ඊට අමතරව 20ක් විතර වගේ ඔයාලට
ඉතුරු hashtags ටික use කරන්න පුළුවන් related විදියට. ඉතින් මම හිතනවා ඔයාලට යම් කිසි idea එකක් එන්නේ නැති මේ Instagram useful විදියට use කරන්න කොහොමද hashtags එක කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් additional දෙයක් පල්ලෙහායින් comment කරන්න. මම ගොඩක් වෙලාවට පුළුවන් වෙලාවට reply කරනවා නැත්නම් call කරන්න message කරන්න. අපි මේ වගේ දේවල් එක්ක අලුත් අලුත් විදියේ දේවල් කොහොමද digital marketing concepts අරගෙන අපේ businesses services online platforms වලට අරගෙන ඇවිල්ලා digitalize කරගන්න කියලා ඉස්සරහට video tutorials වලින් කතා කරමු. ඉතින් ඊළඟ video clip එකෙන් මුණ ගැහෙනකම් හැමෝටම ජය ජය වේවා.